ගාසා තීරයේ හමාස් පාලන යටතේ පවතින සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ඊශ්‍රායල් ප්‍රහාර දියත් කිරීම හමු වෙදී ළමුන් 6000කට පමණ දිවි අහිමි වී ඇති බවට අනාවරණය කර තිබෙනවා. එමෙන්ම මේ වන විට 14800කට වැඩි පිරිසක් මියගොස් ඇති බවයි විදේශ වාර්තා පෙන්වා දෙන්නේ. මේ අතර తాවකාලික සටන් විරාමය පවතින මේ මොහොතේදී දකුණු ගාසා තීරයේ කාන් යුනිස් නගරය දැඩි ලෙස ජනාකීර්ණ වී ඇති බව විදේශ වාර්තා පෙන්වා දෙනවා. උතුරු ගාසා තීරයේ තුල ඊශ්‍රායල් හමුදා මෙහෙයුම් උත්සන්න වීමත් සමග බොහෝ පලස්තීනුවන් දකුණු ගාසා තීරයට පලා යාමට සිදු වූ අතර ඒ හේතුවෙන් කාන් යුනිස් නගරය දැඩි කලබලකාරී තත්වයකට පත්ව ඇති බවයි වාර්තා වන්නේ. එමෙන්ම එම ප්‍රදේශයෙන්ද දරුණු බෝම්බ ප්‍රහාර වාර්තා වී තිබෙන බව විදේශ මාධ්‍ය පෙන්වා දෙනවා. මේ වන විට උතුරු ගාසා තීරයේ ඇතැම් කලාපයන් ජන ශුන්‍ය කලාපයන් බවට පත්ව ඇති අතර බොහෝ ගොඩනැගිලි නටබුන් බවට පත්ව ඇති බවයි වාර්තා වන්නේ. කෙසේ වෙතත් මෙම යුදමේ වාතාවරණය හැකි විගසිනීමා වී සමය උදා වේවා යන්නේ අපගේ ඒකායන ප්‍රාර්ථනයයි. නවතම පුවත් දැන ගැනීමට ශ්‍රද්ධා TV News YouTube channel එක subscribe කරන්න.